මම අද ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලන්ට වැදගත්ම වෙන හැබැයි හැමෝම හංවඩු ගගා එකම තටිය වාදනය කරපු පරණ ප්‍රවෘත්තියක් අරන්. නමුත් මේ ප්‍රවෘත්තියේ සැබෑ පැත්ත තමයි මම කතා කරන්න යන්නේ. ඒ තමයි රාවණ අතීතය. එදා රාවණ දවසේ මහා හෙළ යුද අත්පොතක් නිර්මාණය කළා තියෙනවා. ඒ ක්‍රිසෝද තන්ත්‍රය නමින් සඳහන් වෙලා තියෙනවා. ඒතකොට රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් විසින් රචිත ඒ යුද අත්පොත්වල සැඟවුණු රහස් හොයාගෙන මම මේ වනරහැබට හා මේ ගලෙන් ආශ්‍රිතව සැඟවි තිබෙන වෙහෙර විහාරයට මං ආවා. ඒ ස්වාමින් වහන්සේලාගෙන් පැරණි තොරතුරු එකතු කරගෙන ඔබ වෙනුවෙන් ගෙනහැර පාන්න. ඉන්දියාවේ කාමසූත්‍රම් නැමැති දේවාලයක් තිබිලා තියෙනවා. ඒ දේවාලය තමයි මානව ලිංගික චර්යාව ගැන සඳහන් වෙච්ච මානව ශරීරයේ හැඟීම් උපදවන වර්ගය බොහෝ කරන ක්‍රමය ගැන සඳහන් වෙච්ච මහා දෙවොල. ඒ දෙවොලේ එදා සඳහන් වෙච්ච රහස් ක්‍රම මිනිසාගේ ශරීරය පාලනය කළ හැකි මිනිසාගේ ශරීරයට වැදගත් වූ තොරතුරු ඒ දෙවොල සඳහන් වෙලා තිබුණා. ඊට අමතරව ඒ හැම දෙයකටම කලින් අපේ ශ්‍රී ලංකාවෙන් තමයි මේ රාවණ රජතුමා මේ හැම දෙයක්ම හොයාගෙන තියෙන්නේ. ඒකට කුමාර තන්ත්‍රය නමින් තන්ත්‍රයක් තියෙනවා. ඒ කුමාර තන්ත්‍රය සැඟවෙන බොහොම රහස් තොගයක් මේ වනගත ආරණ්‍ය සේනාසනේ ස්වාමින් වහන්සේලා සතු. අපේ මානවයාගේ ලිංගික චර්යාවේ හොඳම කාල පරාසය වෙන්නේ උදෑසන පිනිවැටන වෙලාව. පිනිවැටන යාමේ කුරුල්ලෝ කෑ ගහන වෙලාවට. මේ වෙලාවට තමයි රමණී යෙදීම සඳහා සිංහල අපේ සිංහ ජනයාට රාවණා විසින් හඳුන්වා දීලා තියෙන වෙලාව. මේ වෙලාවේදී ඇතිවෙන ශරීරයේ හෝමන ක්‍රියාකාරීත්වයෙන් යහපත් දරුඵල හා ඒ ලිංගික සතුට උපරිමයේ ලබා ගන්න පුළුවන් කියලා මේ කුමාර තන්ත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේ යුද්ධය ගැනත් රාජ්‍ය පාලනය ගැනත් බොහොම විස්තර මේ පුස්කොළ පොත්වල තියෙනවා. මම ටික ටික මේ හාමුදුරුවෝ විස්තර දැනගෙන ඔබට ඒවා ඉදිරියේදී වීඩියෝ වලදී ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.